දෙදහස් විසිහතර චන්දීමේ නාමලේඛනයට අනුව වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරාපත් කර ගැනීමට නියමිත වැත්තේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කෙහිම මන්ත්‍රී ආසන සංඛ්‍යාව දැක්වුණේ 19ක් ලෙසයි. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11ක් දක්වා වැඩි වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා මන්ත්‍රී ධුර 18ක් හිමිව තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 6ක් හිමිව ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව දැක්වුණේ 12ක් ලෙසයි. මාතලේ දිස්ත්‍රික්කයේ ධුර සංඛ්‍යාව 5ක් ලෙසත්, නුවරඑළිය දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 8ක් ලෙසත්, ගාල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 9ක් ලෙසත් දැක්වුණා. ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව දැක්වුණේ 7ක් ලෙසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 7ක් ලෙසත්, වන්නි දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 6ක් ලෙසත්, මඩකලපුව දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 5ක් ලෙසත් සඳහන් වුණා. දිගමණුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7ක් ලෙස දැක්වුණු අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව සටහන් වුණේ 4ක් ලෙසයි. කුරුණෑගල මන්ත්‍රී ආසන සංඛ්‍යාව 15ක් ලෙසත්, පුත්තලම දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 8ක් ලෙසත්, අනුරාධපුර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 9ක් ලෙසත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 5ක් ලෙසත් දැක්වුණා. බදුල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 9ක්, මොනරාගල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 6ක් ලෙසත්, රත්නපුර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 11ක් ලෙසත්, කෑගල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 9ක් ලෙසත් සඳහන් වුණා. කෙසේ වෙතත් 2023 චන්දීමේ නාමලේඛනය සමග සැසඳීමේදී මෙවර මහමැතිවරණයේදී ඇතැම් දිස්ත්‍රික්කවල මන්ත්‍රී ආසනවල වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට 2023 වර්ෂයේදී මන්ත්‍රී ආසන 19ක් හිමිව තිබූ අතර එය මෙවර 18ක් දක්වා අඩු වී තිබීම විශේෂත්වයක්. එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 7ක් 2023 වර්ෂයේ හිමිව තිබූ අතර මෙවර හිමිව ඇත්තේ 6ක් පමණයි. මන්ත්‍රී ආසන 18ක් 2023 වර්ෂයේදී ගම්පහ දිස්ත්‍රික්කයට හිමිව තිබූ අතර මෙවර එය 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 10ක් 2023 වර්ෂයේ හිමිව තිබූ අතර මෙවර එය 11ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. ඒ අඩු වැඩිවීමට හේතුව ඡන්දදායකයන් සංඛ්‍යාව. ඡන්දදායකයන් සංඛ්‍යාවේ අදාළ දිස්ත්‍රික්කවලින් ඒ සංඛ්‍යාවෙන් මන්ත්‍රීවරු සංඛ්‍යාවෙන් බෙදීමෙන් තමයි ඒ ප්‍රමාණය තීරණය වෙන්නේ. මේක මීට පෙරත් ඒ අදාළ වන අවස්ථාවලදී මේ අඩු වැඩිවීම සිද්ධ වෙලා තියෙනවා. මුදල් සම්බන්ධව කොහොමද ප්‍රතිපාදන ලැබිලා තියෙන්නේ? අපි 2025 අයවැය ලේඛනයේ සඳහා තමයි මේ පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් ඉල්ලුම් කරේ. බිලියන 11ක් ඇස්තමේන්තු කළා තිබුණා. ඒ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම විවස්ථාවේ ප්‍රතිපාදනය තියෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා තිබෙන අවස්ථාවක යම් කිසි විදියකින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන අවස්ථාවකදී ජනාධිපතිවරයාට මේ මුදල් ප්‍රමාණය වෙන් කළා දීමට හැකියාව තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කරලා මේ අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරගන්න. මේ අතර මහමැතිවරණයේ සඳහා තැපැල් ඡන්ද ආයුධපත් බහර ගැනීම එළඹෙන සැප්තැම්බර් මාසයේ 30වනදා සිට ඔක්තෝබර් මාස 7-4 කාලය තුල සිදු කරන බව මැතිවරණ කොමසාර ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. අවශ්‍යයෙන් සඳහන් කළ යුතුයි මේ මැතිවරණයේදී පහුගිය ඡන්ද හිමි නාමලයෙන් භාවිතා කරන බැවින් පහුගිය ඡන්ද හිමි නාමයට අදාළව තැපැල් ඡන්ද ආයුධපත් ඉදිරිපත් කරපු සියලුම අය සඳහා නැවත තැපැල් ඡන්ද ආයුධපත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් තිබන්නේ නැහැ. ඒ ඔබට අදාළ සියලුම දත්ත සහ ඒ සියල්ල අප සතුව තිබෙනවා. ඒත් පහුගිය ජනාධිපතිවරණය සඳහා ඔබ ඉදිරිපත් කරපු තැපැල් ඡන්ද ආයුධපත් මොනෑමෝ කාරණාවක් නිසා ප්‍රතික්ෂේප වී තිබුණා නම් ඒ ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කරලා ඔබ විසින් නැවත තැපැල් ඡන්ද ආයුධපතක් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. ඒ වගේම පහුගිය ජනාධිපතිවරණයේදී ඔබ යම් ලෙසකින් තැපැල් ඡන්ද ආයුධපතක් ඉදිරිපත් කිරීම නොකරම සිටියා නම් ඒත් ඔබ මෙතන රාජකාරිය සඳහා යොදාගන්න අපේක්ෂිත සේවා කාණ්ඩයක සිටිනවා නම් ඔවුනටත් නැවත අලුත් තැපැල් ඡන්ද ආයුධපතක් ඉදිරිපත් මෙතර පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. ඒ අනුව අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලය සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලියට අදාළ ගැසට් පත්‍ර ආදී මූලික මුද්‍රණ කටයුතුද ආරම්භ කළ බවයි. මෙතර නවවන පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර ජනාධිපතිවරයා විසින් විසිරුවා හැරීම නිසා නවක මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරයන් 85 දිනකට පමණ විශ්‍රාම වැටුප අහිමි වී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධින ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප පිමවන්නේ 1977 අංක 1 දරන මන්ත්‍රී විශ්‍රාම වැටුප පනති විධි විධානවලට අනුවයි. ඒ අනුව මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තුවේ වසර 5ක කාලයක් සම්පූර්ණ විය යුතු වනවා. මෙසේ විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරු 85 දෙනාට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද ඇතුළත්. මේ ඉතිහාසයේ තුල සසඳා බැලීමේදී බොහෝ දුරට විශාල මන්ත්‍රීවරුන් පිරිසකගේ විශ්‍රාම වැටුප අහිමි වන අවස්ථාව බවට මෙය බොහෝ දුරට ඉතිහාසය තුළ සාක්ෂි දරાવી. විශේෂයෙන්ම මේ ඉතාමත්ම යහපත් ක්‍රියාවක් පාර්ලිමේන්තුව අසමත් පාර්ලිමේන්තුවක් මෙවර පාර්ලිමේන්තුවේ තුනෙන් එකක පමණ මන්ත්‍රීවරුන් පිරිසක් පමණයි යහපත්
ලෙස ක්‍රියාකාරී වුණේ අනිත් තුනෙන් දෙකක පමණ පිරිස තරම් ලොකු ක්‍රියාකාරීත්වයක් දැක්වුවේ නැහැ. පාර්ලිමේන්තු වාර 3ක් අවුරුදු 15ක් යම් ආකාරයකට අඛණ්ඩව සම්පූර්ණ කර තිබුණොත් විශේෂයෙන්ම ඊට වඩා අඩුවෙන් සම්පූර්ණ කර තිබුණොත් තුනෙන් දෙකක වැටුපක් එම අවස්ථාවේදී නික්මෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවෙන් ලබනවා. නැත්නම් පාර්ලිමේන්තුවෙන් නික්මෙන අවස්ථාවේදී වසර 15ක් සම්පූර්ණ කොට තිබුණා නම් මුළු වැටුපම විශ්‍රාම වැටුප ලෙස ලැබීමේ නීතියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ.